ලඟදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඔබේ පක්ෂයටත් ඔබේ කඳවුරටත් ඇඟිල්ල දික් කරනවා මේ විදිහට අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා හොරුන්ට දූෂිත දඬ දෙන්න එපාලු චන්ද ගම්පල ATM machine එක කඩලා බේින බඩු තුන් දෙනා මේ ඇවිල්ලා මාලිමාවේ පුත්තලමේ හොඳම ප්‍රබලයෝ තුන් දෙනා මේ තුන් දෙනා තමයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ගෙදරට ගිනි තියන්න ගියේ ගෙදරට ගිනි තියලා එතුමාගේ ගෙදර පිස්තෝලේ හොරකම් කරනවා ඒ පිස්තෝලේ අරගෙන ඇවිල්ලා බැංකුව කඩනවා මේ ඉන්නේ අපේ ගගේහිල අපේක්ෂකයා මාලිමාවේ දැන් මෙයාට තියෙනවා ලක්ෂ 220ක් හොරකම් කරලා මාස දෙකමාරක් කිරේ स्त्री दूषकोलोपाल बल अटते वैन स्टोर जन बल ජනතාවට කියන්නේ අපි වගේමයි අනබන් අපි තොරගම් කරන අරගොල්ලෝ තොරගම් කරලා දිනු අපි මෙහෙමයි අරගොල්ලොත් එහෙමයි කියලා මේ සති දෙකක් විතර ඇතුළත ඒගොල්ලෝ හදාගන්න සිද්ධි ටිකක් ජනතාවට කියන්න ඕනේ ඒක නෙමෙයිනේ අපි නම් හුරු නෙමෙයි අන්න ජාතික ජන බලවේගේ හුරු අපි නම් හරි පිරිසුදුයි ජාතික ජන බලවේගේ මෙහෙමයි කියලා එහෙමනේ ඒගොල්ලෝ කියන්නේ නේද අපි වගේමයි මේ ඒගොල්ලෝ හරි කැමති ඕකට එන්න සමාජයක පිළිගන්නේ නැහනේ සමාජය දන්නවා දැන් ඔය සිද්ධි මං කියන්නා ගම්පොළ හුත්තලමේ දිස්ත්‍රික්කේ ප්‍රබලයෝ තුන් දෙනෙක් හොට්ටු මන්ත්‍රීගේ නිවසක් ගලවලා මේකේ පිස්තෝලයක් හොරගම් කළා කියලා. හරි? ඒ පිස්තෝලේ පාවිච්චි කළා මංකොල්ල කනෝ. ඒ ගම්පොළ ප්‍රදේශයේ ATM යන්ත්‍රේ කඩන්න මේ ගම්පොළට පිටින් ආපු පිරිසක් හැටියට මේ පොලිසිය සැකරන කණ්ඩායම. ඒ පිරිස මෙන්න මේ පුත්තලම පදිංචිල ඇවිල්ලා තියෙන 2020. අපි මේක හොයලා බැලුවා ඒ පොලිසිය පරීක්ෂණ කරන ඒ අයගෙන් අලි සබ්රි මහත්තයාගේ නිවසට තමයි මෙයලා හරි කරලා තියෙන්නේ. ඒක පිස්තෝලයක් නැතිවද කියලා ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් උත්තර පොලිසියෙන් අපි අහලා බැලුවම NPP සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ මේක. මේ පට්ටපල් කෙබර. එයාගෙන අපි දන්නෝනේ. ඉඩම් නඩු ඔක්කොම නෝනත් නඩු දාපු කෙනෙක් නේ. පොස්ටර් වගේ අපෙන්නවානේ. පොස්ටර් දි අපි අපේක්ෂක පොස්ටර් ගහනවානේ. ඒ ටික තමයි අරගෙන. මම කියන්නේ මේක පට්ටපල් බොරුවක්. හරි? ඒක එකක්. ඊට පස්සේ ඔය ගංගෙහෙල කෝරළේ අපේක්ෂකයා කියලා එයා කියන කෙනෙක් ඉන්නෝනේ. වසන්ත කුමාර් කියන එයාගේ ආයතන ප්‍රශ්න. අපි නම කිව්වේ නැහැ ඔබතුමා. ඔව් මම නම කියනවා. තොරකම් කරායි කියලා ආයතන සිද්ධියකට යා රිමාන්ඩ් ඉඳලා තියෙනවා. වරදකාරයෙක් කියලා නැහැ. රිමාන්ඩ් ඉන්න පුළුවන් නේ. දැන් ඔයා මට වාකර චෝදනා දැම්මොත් ඉතින් අරන් ගිහලා රිමාන්ඩ් කරනවා. දැන් අර ගයන් කියලා මම දන්න මේ පොරලස් ගම්මේ ඔය ටයිල් හොරකම් කරායි කියලා කියන්නේ. ඒ මිනිස්සයා ටයිල් වගේක් යාළුවෙගෙන් අරගෙන ඇවිල්ලා තියනකොට එයාම ගිහිල්ලා පොලිසියට කියනවා ආරංචියක් කරනවා මේ ටයිල් හොරකමක් වෙච්ච සිද්ධියක් කියලා. මම ගත්ත ටයිල් ටිකත් එහෙම දන්නේ නැහැ කියලා. හරි? එයා පොලිසියට ගිහිල්ලා කියන්නේ අපේක්ෂකයා හින්දා බයයිනේ. එයා ගිහිල්ලා ගුවන් පොලිසියෙන් කියලා එහෙනම් ඔයා ගියල් දෙන්න පොලිසියට ටයිල් ටික මොකද අපි ඇවිල්ලා වාගේ ගෙදර ටයිල් මේක ගන්න ගියොත් ඔයාලට හොඳ නැහැ නේ කියලා. එයාම ගිහිල්ලා දුන්නා ටයිල් ටික. ඊට පස්සේ ඔක දේශපාලන කතාවක් හැදුවා. හදලා අර මනුස්සයා රිමාන්ඩ් කරා. එයාම ගිහිල්ලා දුන්නේ. එදා එයා ටයිල් හොරා. ඇයි අරගෙන යනකොට දාන්න පුළන්නේ? අන්න මාලිමාවේ අපේක්ෂක ටයිල් හොරා. අපදා සිද්ධි. මම දන්නවා අතුරුලිය ප්‍රාදේශ සභාවේ අපේ චන්දිලන සහෝදරේ. එයා මන්ද මානසික ළමයෙකුට අපචාර සිදු කළා. ඒ සිද්ධිය 2022 වෙච්ච සිද්ධිය. හරි ඒ සිද්ධියට කිසිම පැමිණිලක් නැහැ. මෙයා සම්බන්ධ මොකක්වත් නැහැ. හැබැයි දෙවෙනි සිද්ධියක් වෙලා දෙවෙනි සිද්ධියට පොලිසියෙන් ආවට පස්සේ අර ළමයාගෙන් ප්‍රකාශයක් අරගෙන මේ මිනිහා අතුරුට දානවා. මේ සති දෙකකට හදපු සිද්ධි ටිකක් මේකේ තියෙනවා. හරි එයාගේ කිසිම සම්බන්ධයක් නැහැ අපි වගේ කීම් කියනවා. එහෙමනම් අතුරුලිය මිනිස්සු දාන්න මේක. දැන් මම මේ ප්‍රසිද්ධිය කියන්නේ. මාලිම්බඩ අතුරුලිය මිනිස්සු දාන්නවා ඒක. ගමේ ප්‍රශ්නයක් නැහැ මාකත්. මේගොල්ලෝ හදපුවා. මේගොල්ලන්ටත් කියන්න පුළුවන් නේ අපිත් රක්ෂිත බන්ධනාගාර ගත වුණා විතරයි අධිකරණයකින් අත්සු කළා අනිවාර්යෙන් අනිවාර්යෙන් ඇයි ඒ නඩු තාම්දුරගේ බඩු තාම්දුරන්ගේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් වැඩි කාර්යය කරපු කට්ටිය ආයිගෙනල්ලා පාර්ලිමේන්තුවෙ දීප්පේ නැද්ද සියඹලා ගෙනාවේ නැහැ කියලා අර මල්වාණි ගයක් තියෙන්නේ මල්වාණි ගයක් තියෙනවනේ අයිතිකාරයෙක් නැති දාම ඒව අපි වෙනම බලාගමු පස්සේ ඔය මහින්දානන්දගේ නෝනම නඩු දාපුවා තියෙන්නේ දික්කහල නඩු නෙවෙයි වන්දිල්ලුවා වන්දි වන්දි කඩුවල උසාවි නඩත්තු නඩුවා නඩත්තු ඔව් මෙයාට දීපොල මෙයා දන්නෙත් නෑ නෝන දන්න දීපොල ඊළඟට මං කියන්නේ ඔය දිබුලාගල අපේ සහෝදරයෙක්ගේ රෙස්ටුරන්ට් එකක් මේ තියෙන්නේ සුගලා දේවි උත්සවශාලාව මේක අයිති අපේ සමන්ත කියන ඒ අපේක්ෂකයාට තමයි හැබැයි එයා එක කුලියට දීලා ඒ කුලියට දීපු එකේ තියෙන්නේ වෙඩින් හෝල් රූම්ස් AC රූම්ස් රෙස්ටුරන්ට් මේ ටික තියෙනවා ඒකේ නිල වශයෙන්ම තියෙනවා බිය පර්මිට් එකක් බිය පර්මිට් එක අරන් තියෙන්නේ කුලියට දීපු කෙනා දැන් ඔයා කුලියට 갔다 කියන්නේ මගේ රෙස්ටුරන්ට් එක වා බී අපොයින්ට්මන්ට් එක ගන්න මේ තියෙන කුලී ගිවිසුම් මේ තියෙන සර්ටිෆිකේට් ඔෆ් ප්‍රොවින්සල් රෙජිස්ට්‍රේෂන් එක මේ ඔක්කොම තියෙනවා
මෙතෙන් මේ කියන්නේ කොහොමද අන්න සිරිපුර අපේක්ෂකයා කියලා දාන අරකු බෝතලයක් සමන්තගේ නමක් තියෙනවා අයිතිකාරයා කියලා අර කුලියට දීපු එකක් නැහැ කුලියට දීපු කෙනා බියපර්මිට් එකක් ගත්තේ නැහැ ඒක රෙස්ටුරන්ට් එකක් තියෙනවා කියලාත් නැහැ තනිකර වයින් ස්ටෝර්ස් එකක් මේ පෙන්නන්න දෙන්නේ මොකද්ද අපිට තියෙනවා ඒ වගේ ඒවා පරිමාව කට්ටියට තියෙනවා ඒ කියන්නේ ඕගොල්ලෝ මේ හොරු නෙමෙයි කියන කට්ටියත් හොරු අපිට වගේම වයින් ස්ටෝර්ස් තියෙනවා කියලා අර හොරකම අපි යන්නේ Javaන්නේ මේ හදන්නේ ඔක තමයි මේ කරන්නේ ඒ වගේ සිද්ධි ප්‍රමාණයක් මවනවා මවල දෙන පළු යන්න යකෝ ආණ්ඩුවක් කරා නම් ආණ්ඩුව කරපුවා කියපන් අවුරුදු පහක් ආදේශ සභාව කරා නම් නාවල පිටියේ ආදේශ සභාවෙන් කරපුවා කියන්නේ මේ ඒගොල්ලෝගේ පාලනේ එක ආණ්ඩු පක්ෂේ മന്ത്രിවරේ කිව්වද කියන්නකෝ අපේ අවුරුදු පහේ පොදු ජන පෙරමුණේ ආදේශ සභාව නගර සභාව තිබ්බේ අපි මෙන්න මේවා මේවා කරා කියලා ඒව කියන්නේ අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනික් කට්ටියත් එහෙමයි සජිත් ප්‍රේමදාසලේ ඒගොල්ලෝ කියන්න ඕනේ ආණ්ඩු අඩුපාඩු මුකුත් කියන්නේ මට පෙන්වන්න ඕගොල්ලෝගේ හෙට උදේ හතරේට මුල් පිටුවට හරි සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නකොට ගෝඨාභයගේ නම කියපු වොයිස් කට් එක රනිල් වික්‍රමසිංහ දැන් ජනාධිපති සජිත් ප්‍රේමදාස රනිල්ගේ නම කියන එකත් කිය පෙන්වන්න උගන්න රනිල්ගේ නම කියන්නේත් නැහැ බයයි රනිල් වික්‍රමසිංහ කියලා කියලා නැහැ කවදාවත් ජනාධිපති ජනාධිපති කියලා කියන මොකක් හරි කියයි රනිල්ගේ නම කියන්න බයයි ගෝඨාභයගේ නම කියන්න බයයි රනිල් ට්‍රයිල් කියලා කිපුලන්නේ සජිත් ප්‍රේමදාස මං අභියෝග කරනවා ඔයා හෙට පෙන්වන්න සජිත් ප්‍රේමදාස රනිල්ගේ නම කියන වොයිස් කට් එකක් ඔයාර තියනවාද කියලා ගෝඨාභය ජනාධිපති කාලේ ගෝඨාභයගේ නම කියන බය මිනිහෙක් එන්න පළු යන්න දෙනෝ අනුර කුමාර මෙහෙමයි ආමයි මෙහෙමයි අනුර කුමාරට බෑ බෑ කියන්නේ නැතුව ඒගොල්ලෝ ආවන් පස්සේ කරන දෙයක් කියහන්කෝ ඒගොල්ලෝ මේ ආණ්ඩුවේ අඩුපාඩුවක් පෙන්වන්නේ නැහැනේ ඒගොල්ලෝ ඔක්කොට මොනකම කියන්නේ මොකද්ද අපි හොරු අපි ස්ත්‍රී දූෂකයෝ අපි බැංකු මංකොල්ල කාලා තියනවා ඕගොල්ලොත් අපි වගේ ඕක කියන්න තමයි මේ සතියක් දෙකක් තිස්සේ තටමන්නේ මේ මට අද කියලා දිනවනේ ලක්ෂ්මන් කිරියල්ල කියලා තියනවලු 89 දලදා මාලිගාවට බෝම්බ ගහපු മന്ത്രിවරයෙක් ඉන්නවා හිටපු മന്ത്രിවර කැංගිලි හතරම නැහැ කියලා පාර්ලිමේන්තුවේ ඉතින් මම බැලුවා අපේ පක්ෂයේදී බෝම්බ ගහව කතාව ඇවිල්ලා තියෙන්නේ කැංගිලි හතර නැත්තේ කාගේද කියලා මගේ නේ මේ 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 තව එකක් තියෙනවා සුනිල් හඳුන්නේත් පොල්ලතු කියන කතාවක් දාලා මම පොල්ලතු කියනවා කියලා ওই බස් කතාව ආපු මම බැලුවා මම පොල්ලතු කියන කියලා මම ළඟ ළඟල මට පොල්ලතු කියන්න බුණා අපේ අම්මා මට පොල්ලතු කියවල තියෙනවා ඒක ඇඟිලි තියෙනවා මගේ උපත්දී මැඟිලි නැහැ ඉතින් මගේ උපත්දී මැඟිලි නැති එකට මම ඒකට අගෞරවයක් නැහැ මට මගේ උපත්දී ලැබිච්ච දෙන්නේ ඒකට ලක්ෂ්මන් කිරියල්ල කියනවා බෝම්බ ගහලා ඇඟිලි නැහැ කියලා මහින්දානන්දම මේ මොකද ඕගොල්ලෝගේ නාලිකාම කිව්වෝ අර ලැජ්ජ නැහැ මිනිස්සු ලැජ්ජ නැහැ තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තියක් කියන්න තේරෙන්නේ නැහැ තමන් ආණ්ඩු පක්ෂයේ අවුරුදු 10ක් 15ක් ඉඳලා ප්‍රාදේශ සභා නගර සභා පාලනය කළ කරපු දෙයක් කියන්නේ නැහැ. කරපු දෙය තියෙන හොරකමනේ ඉයල්ද ගාන්ති. බදු මුදල් හොරකම් කරා කියලා කියන්නේ ඇවිල්ලා. ඉතින් අපිට මඩ ගහනවා. ඉතින් මමත් හිතියෝ කොයිලා හරි බේරන්න. මම කියන්නේ ඒ වගේ 2.50 වැඩ කරන්න ඒගොල්ලෝ. තව කරන්න. තව කරන්න. තව කරන තරමට ජනතාව ඕ අපතික්ෂේප කරනවා. මොකද දැන් ජනතාව දියුණුයි. ජනතාව දන්නෝ. ඔය කියන කොම් බොරු කියලා දන්නෝ. ඉතින් ඒකින්ද ඒවල සත්‍යයක් නැත්. පුස් වෙඩියෝ කියන්නේ